යා කාමරෙඩ් ගොස් තකෝඩ ලිහා දම හිස පාත්කර ය හිමීට පිසදමන අතර කඩපතර එබුණයි. ඇයි තෙතරෙද්ද වනාා දමා තුවාය ඇඳගෙනම් වඩාත් ලංව කැඩපතින් තම මුණ දෙස බැලුුවයි. මගේ මූුණී තියන අසරන කමුවත් බල්ල අදමට රස්සාාව ලැබෙනවනම් ඡායා දිග සුසුමක් හෙලා සිතුවාය. දයිවේ තමමාට විශාලයයක් නොදන බව චායා දැනවුන්න අයි ඒහත් අඩම තරම තමට තම්මටන් සැසිලි ජීවත්ත නරතරම්. ඩ ලාපොත්වක් ජවිතයට නොදන දරම්දවිය තමාට අසාධාන නොවෙනන හොඳේ අයි ඇයට සිතුනින්. වසර හතරකට පෙර චායාගෙපියයා මේගේ ඔුන්ට සීමමාව් නීඩ චාම් නිස් කලංක ලෝකයක්ත් තනාගෙනඒ සතුරින් ජීවත්තයෙත්දය. සැප සම්පත් කිසවන් නොවද ලැබෙන දෙක්කා තියෙන හැටියකට ඇඳ ජීවත්ව ඇඒ අහිංසක යුගයට චායා මුළු හදවදි මාදරේ කලාාය. ජීවිතය සතුරනුය අයිංස ගුඩා දේබවඇහඳින් ැන උන්නා. ජීවිතය ගණන්ඳකාරය මැද පහන් වැටියක් සේ තුන්ලොවම එල්ිය කළ තාත්තා මේගේ ඡායාගෙත් තම්මාගේ ජීවිත සදාකාලි කඳරුක ගිල්ලොමනි. ලෝ මිනිසුන්ි ජීවිතවල අහිමිකරගන්නට ඕනා තන සරෝවිපිත්තලදේ තිබේදී මේ දුපත් ජීවිතී සන්තකෙයට තිබූ එකම අහිංස බලාපොරොත්තු නැතිකරණට තරන් දෙවෙන් අසාධන්න වයේ ඇයිදයි ඡායා දසදහස්වාරයක් සිදුවාය. තාත්තා මේගේ දින පට ගදක්වා ජීවිතේ මොකද අඩුව නොෆිරුණු බවක් ඡායට දැනු ඒ ගුමද ඇයි නොදත් අය. සමල්ල කන්ද හරු ගෙන ගිය අ බඳු පාලුවත් අනිකම කසන්න බව මේ ජීවිත දෙකට උරුම වයේ ඒ සිදුවීම් පසුවේ. ඉන් පස දව් හැම දවසකම මේ දෙදෙන ජීවත්තුවේ එකිනිකා හදුවත්වල ඇවිලෙන දුකවේදෙනව එකනිකා අතගාගෙන සංසාගෙනේ. අම්මා නිසා තමාත් තමා නිසා අම්මා ජීවත්වන්නට හිතාදාගත් බව ජායා සිතුවයි. ඇයට අවශ්‍ය අනාගතයේේදීත් දෙසේ ජීවත්වන්නට. මේ දුකට පාලොට එයහා ජීවිතවත්කමන් නොලබෙන බවචායා දැන උන්නයි. ජීවත්වනට අන්‍යමන් නැත්නම් ඒ පවා ඇතයි දුවත් අම්මත් සිතේ වෙන කළ හැකි දෙයක් නොව නිසායි. පෙන්නෙතෙක් මානයක බලාපොරොත්තගේලියක් නැති ජීවිත වාලු කාවේ පැතුමස් සොයා දිවීම තවත් අසරණමනදයකි. ඒෙත් මල් පෙති පාටවේ ඒ මෙද රොන්සුනු තැම්පත්ව වසන්තේ ඇයවත් නොදුට ලස්සනක් ඇයටත් නොදැනියගේ ජීවිතයට අවෙනයට පැමිණි තිබුණායි. දුප්පත්කම ඉහිගෙනවල් මල් කකමවලටත්. ඒ ලස්සන මකා දමන්ට පුළුවන් වයේ නැත. ලස්සන ලස්ස නමයි. අම් මේ ඡායා දිතුම්වරක් වැරදුනු සාරිපොට අසරණවාතයේ තියාගෙන කෑ ගැසුවයි. මේ නම් පනයන වැඩකි. දිනපතාම රැකියාවට සාරි ඇඳී යුතුනම් මේ රස්සාව නොලබෙන තරමට හොඳේ. ඉක්මන්ට එන්නකෝ මේ මලවදේ ලිහිෙනවනි. අම්ම වෙත සාරියේපා චායා ඇඩුම්බරව ගීවාය. පත්මා සිනාසෙමින් චාහාරය දවම්පූර්ණයෙන් ගලවා ගාන්ට පිබුණු චායාගේ බඳවටා දෙතුන් ඉටක් එතුවායි. ඔ ටික් කුසනිසා සාරිය ලස්සනයි. පත්ම ඇතුළ හදවතිින් ආඩම්බරයක් විඳමින් කීවාය. ඡායා බලාව්‍ය අම්මා අතේ ඇගි මනවා හසරෝමින් පොට ගන්න ලස්සනේ. ඒ හුරුව තමාට නොපීටහන්නේ ඇයි. අම්ම ඔච්ච ලස්සන්ට සාරයන්ඳවන්න දන්නේ කොහොමද ඡායා සිනාසි ඇසුවාය. ඉස්සර තාතර කොහැරි යන්න මන් සාරයක් අඳන්න මෝනි. බන්ධනගොට මටත් බෑ පස්ස පොරුදුුණා. තාත නැතිවුණට පස්ස අම්මා සාරයක් ඇදෙමනෑ? අයා බිම් බලාගෙන කීවාය. අම්මගේ මූුණ කඩාගෙන වැටනු දෙක ඇය කම්පාාව්වාය. අම්මා අන්තිමතාට සාරියයක් ඇැදිි තාත්තාගේ මරණය වෙනුවෙනි ඒ සුදුසාරයකි. මටත් එක්කා හරිියන්න වා දැන් අඳන්නකෝ පත්මා දුක පපුතුරේ සඟවාගෙන කීවාය. ඇැගේ නේත්වල මගේ හැඩ බලන්න දැන් කෙනෙක් නෑවෙන්නක් ලීවී තිබිණි. විවාහ ගෑන්ියගේ කැඩපත් සැමියාය. ඔහු නොවවිට යට හැඩුවද ඒ බලාගන්නට කෙනෙක් නැත. ලස්සන කියන්නට කෙනෙගු නැත අම්මා ලස්සනම් පාටත් තෝරල තියෙන්නේ. ඡායා අම්මා සාරි අන්දවා අවසාන උපසු කැඩපති ඉදිරී කැරගී කියවායි. ලා තැබිලිපාට සාරයට තඳ තැබිලිපාට කුඩා මල් ඉහන ඒ සාරිය ඇත්තරම ලස්සනේ. වාට මොනේක ඇන්දා ලස්සනයි. අම්ම මව මුරුංග අත්තේ තිියලා ඇරලා එතනදි බිමට කඩන් වැටේ. ඉන්න චුට්ටක් කැරගෙන්න්නැතු. පත්මා පොට රැගෙන ඡයාගේ වම්මුරීසිට පහලට දමා බිමවාඩිවී සාහරිය ඇද්දායි. අනතුරෝ කුඩා සමල්ලෙන් දෙන්නේෙ හූ සාරිකට්ට හට්ටයත් පොටත් අල්ලා ගැසවායි. කොන්්ඩෙට මූත් කරන්න ඕනි නෑනේද අම්මේ චාය ඇගි තුඩියවා කෝඩේ දවරුවිසින් ඉදිරියටගෙන ඇසවායි. ඕනි නම් පෝනිිටේල්ලි එකක්දන්න ඒත් ඔහොම ලස්සනයි මෙයත් එහෙමෙන ඉන්නේ පත්ම චායග ඇද අදර ඇයගසාගෙන උන් මදුරගේ කුඩා පින්දුරේ පෙන්වා කියවාය. චාය ඒ පින්දුරේ දෙසේ තුන්ගරක් බලා අනතුරෝ කැඩපතය ඇදුන් තම රුවෝ දෙෙස බැලවාය හරි හරි දැන් ඇති යාවගේ තමමා කෝවාර් ගෙනපු පෞුඩර්රේක. පත්මා සිනාසිී ඇසුවායි අම්මා ආනිෙ රෝස පෞද්ඩර් ගැනේ ඒ දුන්නේ ඡායාගේ පාසල් මිතිරුගූ රන්දිකාය. ඇ දැන් කුඩා සැලුන් එකක් කරන්නේය. ඡායා ඇය හමුවන්නට ගිය නික මටේ රන්දිිකාා පැෑප් පමන වෙලාගෙන චයාගේ දෙබෙම සුන්දරව සකස කොට කොන්නේේද සැකසුවාය. උඹ මැරීගෙන ඕ කලාට දෙන්න සල්ලිනම් දැන් මාගාවනෑ රස්සාාව හරිගියෝොත් පලවනි පඩින් දෙන්නම්. ඡායා සිනසිී ගීවාය. දුපත්කම් සගවන්නට තරම් උඩු සිදක් කෑවත නූයේ. මට උඹගින් සල්ලීපාකිෙල්ලි පුළුවන් වෙලාවට ඇවිත් හයා කට්ට එකක් ගනි ඔයේ ලස්සන නිකං අපරාධේ නැති කරගන්නබා. බෝ ලස්සන කරන්න වැඩි දෙයක් කරන්න ඕන නෑ. රන්දිිකා අවන් කාදවතිින් කීවාය. චායා එන්න ලැසි ේද රදදික ලිපස් ටි කූරු දෝස බෞඩ ටිකු දුන්නාය. උබ මෙච රක්රලා අනේ පවුනි රන්දිී. චායා කීවී දුකිෙනනි. රන්දිික මනාව කැපු චායාගේ දෙබම යට ක්‍රීම්ස්වල්පයක් ගෑවාය. ඕල්ටත් පුරදුුවයන් රස්සාාවල්කට යනකොට හිගන්න වගේ අන්න එපා. එතකොට කැපෙනවා තව මොනාහරි ඕන්නන් ඇවිත් කියපන්. චායා එන්ටහද්දි රන්දිකා කීවාය. ඡාය අපමන කෘජන්ජතාවෙන් යුතුව රන්දිකාගේ සු්‍රතල්ලා ගත්තාය. යනගම අයිබ්‍රෝ පෙන්සිල්ලි කරගෙන පලය මංගාව තිබ්බෙව ඉවර වෙලා බට පින් රදි. යාගේ දෙන්න තල කඳළු බිරණන්නේ. ඒ එතමන යට ඇත්ති අයිංසකම හදවත බව රන්දිික දැන උන්නායි. පාට වැඩි වගේ දම්මේ මට්න්නම් හරි අමුතුයි. ඡායා තොල්ලාලේ පෙනේ ගල්ලවා අම්මා දෙෙස බලා කියීවයි. ඒ ඔය අලුතෙම ගාපු නිසා මේක ඇති තදක් නෑ පාට ලස්සනයි. රන්දි මට කෝලම් පාටත් දෙන්නෙත් නෑනෙ නේද. දැන් ඔපිස්සන කෑනු ළමයි දම් පාටත් ගාග නැනවා ම දැකදී නො. පිස්සු කෙල්ලෝ ඡායා තමාටම කියාගත්තායි. ැඩි අරෝසම් නතත් චාමට යමක් කරන්නට ඇද කැමැති. අම්ම ගෙනා වලු දෙක චාය අතරගත්තේ දුකිනෙ තාත්තාගේ දාඩිය කඳුරු ඇයට හීල් ලිනේ මේ තැෑග ඔහු ෙනා දවස ඇයට අදමින් මතකේ ඒ ඇගේ විසේක්විනි උපන්දිනයට මේ අන්නට මාසාහයකට කලිනිි. පෞ්තාත්තා ඒවාත් හදලදීල නැති වුණේ ඡාය අදුක්පරව කීවාය. ඕනනම් ඔය චේෙන් එකට මේ පෙන්ඩන්ටික දාගන්න. එපා. අම්මා මක්වැනිෝ පෙන්ඩෙන්ට එකක දෙද්දී චායා කියීවාය. මේක ලස්සනයි කුඩා හාට්ටක ඇයි ප්‍රේ කළාය. ඒ චාම්මය සුන්දරයේ තමාගේ හදවද තරම්ම අහිසකේ. අම්මා කිරිපට්ටිකක් ජීසීකට බෙදාගෙන විත් ඡායාගේ මූයේ තෙබවාය. ඇති මම යනවා ඇවිත් කන්න තියන්න. තැන මතකයිනේද එක සිසට ගිල්ල තුමුල්ලින් ැහ ාලුපාර පැත්තරයනකොට හඳ වෙන්නේ නීද. මට මතක අම්න්නේේ මන් දැ දින අනික කවුදන්න ක ළම් ශ ක ප ෙක් කිවවාක්. පත්තරේ තරගෙන යන්න. ජායා සතින්ත පත්තර පිටුව දෙක තුනට නවා හැන්බෑගේ දමා ගත්තයි. ගන්නට එහෙම සාතිකයන්නඇත. උසස් පෙළ සාතිකත් තවත් පාසරේ සාතික දෙගතනුකු තැය වෙලාසනම ෆයිල් කවර එකට දමාගෙන තිබුණායි. මමයි අන්නන් අම්මි. චායා තිදෙන ඔබා වදිිනට අදදිි පත්ම ඇෝ විදවරසිං අල්ලා නගිට්ට අ. ඇදුුන් සෞතු වනවා. බුදු සරණය පති තිදනගේ මඇස්සල කඳුළ පිරණ. ආ මට ොහරඉදඳ ිවතඇති එයා උනම් ඔයාාව රස්සාවට අරින්න පත්මා දෙනෙත් පොඩිකර කියවාය චායා දෙන තෙත්වේක නෙද්දේ ඒ පිටිය අත්ලින් හිමීරනවා තවාගත්තාය මං අකමැත්තෙන් කරන්නේ අනවා නෙවෙනි මත්තාසයි පොඩි ජොබ්බයා කරන්න අනික කවදන්න මේක ලැබේද කියලා තාත්තගේ පැංචන්නකින් පිරිමමාගන්න අමාරුවණයමේ ඒත් කමන්නෑ ඔවා අමාරුනං එහෙම කරමු තා මොනාරි කරන්නත් පුළුවන්නේ හරි අපේ ඒක පස්සේ බලමුකු. යා ාලට් වන සාලේ බිත්තිිය ගසාහදිපු තාත්තාගේ චායරෝපිට බැන්දාය. වැැඳේ ඒ දෙෙස මෝතක් බලා උන්නයි. යන්නන් අම්මේ මේක හැම්වලෑම් පැනලා පේන්න බලන්නවා. කොය වෙලාවේත් බලබල හදන්නවනි. පදමා සාරය හැ්ටෙන් එලියට පැනතිබූ යට ඇදමි පටිය හැට්ට යටට කරන අතරතුර කීවාය. පත්මා දීනී ගුරුපාර හැරි නොපිණී අනතුරුම් බලා උන්නය තාතාත් සමග ජාය හෘරතලෙට හැදුණි ඒ පෙේදා වගේ. දයිවේ ජවිතයේ බර මේ අයිංසක කෙල්ල පිටින්තැබිය ඇයි දයි පත්මා සිතුවයි. සියුම් කටුකම්පි පොටගින් පොපුුව වටකොට හිරගලාක් මෙ පත්මාගේ පපු ඇඳම් කෑවේ. කොහේ කොතනක ගියත් කරදරයක් දුකක් වෙන්නට එපාය පත්මා පැතුවාය. ඇ සාලිට ඇවිදගෙනත් සමයාාගේ චායරුවේ දෙස බැලුවයි. මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. හීනින් හරි ඇවිත් මටයි මේ දුපත් කෙල්ලටයි මේ ජීවිතය ගලපල දීලයන්න. ඇගේ කඳල් පිරුම් නෙත්තුලූයේ එව ැගාපත් ඉල්ලීමකි. ගනන් නොගත්තන් හ ගකටම සිනසිීගන යදෙස බලාඋන්නේ. පත්මමා නිමීති වූ බුදු පහනනි අල්ලි දැල්ලූවා.